සාදුු 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 නමස්කාරවීවාබුදුරුවනට සැමදාබුදුහිමි සරනයාමි නමස්කාරවිවා දම්රුවනට සමදා සදම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදා මහාසාග සරනයාමි නමස්කාරවේවා දුන්නුරුවනට සැමදා තිසාරන සරනයමි සාධු සාධු සාධ අපට බුදුරජාණන් වහන්සේගේ නිර්මල සදහම් අපට කියා දුන්න අපගේ පරම පූජනය ගුරුදේවෝත්තම පිංගල් ලෝකස්වාමන් වහන්සේ අප මේ රස්කරන පින් බලෙන් නිදුක්මි රෝග සප ලබත්තා ගුරුදිමදුන්ට අපගේ නමස්කාරය වේවා සාදු සාධ සාධ සියලු දෙනාට තෙරුවන් සරණයි අදත් මේ දහවල කාලේ ඔබ සූදානන් වෙන්නේ ජීවිතයට යහපත සලසාලන සොදුරු දහම් පණුවිඩ සවනය කරන්ට එති මේ වකවානු අප ඔබට කතා කළේ විස්ත රඇතුව කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ බුදුනෙතින් දැක්කා මිනිස්සුන්ට වරදින විදික් මිනිස්සු හදා ගටවන විදිහත් එතකට අපේ භාග්‍යතුන්ස අපිට වරදින විදිත් අපිට හාඒ වැරදිින් නැගී හිටින විදිත් ඒ හදාගන්න විදිත් කියා දෙන්නේ අප කෙරෙහි මහත්තු අනුකම්පාවෙන් අපිට මේ දුක්කිට ගුදුක්කිත ඉරණමක් අත් නොවේවා කියෙන අදහසින් ඉතින් අපි ඔබට ඊයේ මතක් කලා අවිද්‍යාව අන්ධකාරය වාසය කරද්දි එයා විද්‍යාලෝකය පහල නවේ සිිද්දි එක ලොකු යාගේ ජීවිතය අභ්‍යන්තරේ තියන ලොකූ අනතුරක් කියලා ලොකු අනතුරක් බව අපි ය මතක් කළ එතකොට මනුස්සච්චුති සූත්‍රී හළඟට පෙන්වත්න අපිට සමහරවිට වැරදුනා කියලා අපි දන්නේ අපිට වැරදිලා තියෙන්නේ කියලා අපි දන්නේ අපි ඉන්න අන්දකාරය කිය පි දන්නේ අප අප අපිට අන්දකාරය ඉන්නවා දැ බුදුරජාණන්සක බුද්ධ දේශනාව තියන පිංගත්න ගාතාවක් මේ කොටසක් ඒක තියෙනවා මේ සත්වයා පටන්ගත්ත තැන සංසාරය හොයන්න බැ කිව්වා ඒ භාගිතන අනවතක්ගෝයං භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඥායිති අනවරාග්‍ර සංසාරයේ මුල්ල හොයන්ඩ බෑ මුල පනුවන්ඩ බෑ අවිද්‍යානීවරනානං අවිද්‍යාවෙන් වැසීවාසය කරන්නේ තන්හා සංයෝජනානං තන්හා සංයෝජ බැදිලාවාසය කරන්නේ එතකට අවිද්‍යාවෙන් වැහිලා තන්නාවෙන් බැදිලා ඉන්න සත්‍යයා තමා මේ සංසාරයෙන් සංසාරයට යන්නේ එතවට සංසාර් ගමන ඔබගේ ඔබත් අවිද්‍යාවෙන් බැදිලා ගමනේ යන පිරිසක් මේ ලෝක සත්‍යයා සියලු දෙනා අවිද්‍යාවෙන් බැඳල් අවිද්‍යාවට වැහිලා අවිද්‍යාන්තුුරෙන් වැහිලා තන්නාවෙන් බැදිල සංසාරය යන පිරිසක් එදවර කවුරුවත් මේකේ ඔක්කොමල සියලු දෙනාම අසරණයි එකට අපි සියලු දෙනාගේම පතියෙන්න පින්වති අනියත ස්වභාවයක් ග අපි ස්ටීරවසින් කියන්න බෑ. නුබනං ඒකන්ති නුබට බයවැඩ දෙයක් නෑ කියල කාඩුවක් කියන්න බෑ. හේතුවමොකද අපි සියලුදිනාම අවිද්‍යන්ද කාරීන්නේ. යම්කිෙන කවිද්‍යාව දුරු කරලා මේ ආර්ෂස්්ඨාංගික මාර්ගය පුරුදු කරලා ශෝතාපන්න වඋනොත් දිිට්ටි සම්පන්න සාවකයක් ුණනොත් මේ ආරරි අස්ථාංගික මාර්ගයට පැමිණියොත් ආංඒකිනාට බයනැතුව කියන්න පුළුවන් මන්නං ජීවිතේ ම පිළිසරණ හදා ගත්ත කියලා පිලිසරණ කදාගතක නැත්තන් සියලු දෙනා අනතුරක් තියෙනවා අපිට හැමෝටම අපි හැමෝට ම අනතුරත් තියෙනවා එතකොට පිත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණයි මේ අවිද්‍යාව දුරුකරගන්ටත් අවිද්‍යාවෙන් අපි අසරන අන්දුරුව වාසය කරනවා කියලා කියලත් කියන්නේ බුදුරජන්නා සිවිතරයි දැන් ඔබ දන්නවද බුදුරජාණන්වාසගේ එක බුද්ධ දේශනාවක තියෙනවා සමහර ආගම්වල සමහර අන්‍යාගම්වල ඒ අයත් කියනෝ මේ සසරින් නිදහස් වෙන්ඩෝන එතකොට යාලායිකට ප්‍රතිපදාවක් කියාදනවා එයාල කියාදන ඔයාලට සුගතිය අ්ඩෝන ඔබට මේ විමුක්තිය ලබන්ටඕන්න ඔබ මෙහෙම කරන්ඩ මකද කරන්්ඩඕනේ උදේම නැගිටින්ට උදේම නැගිටලා නැගිටින්නේ යම් දිසාවක් බලාගෙනද ඒ දිසාාවට යන්ඩ ඒ දිසාවට ගිහිල්ලා ඔබ ගහක් ලැබුණුත් ඒ ගහෙන් නැගල අනිපැතෙන් බහින්න විිති්‍යයක් තිබොත් ඒ බිත්තියෙන් නැගල අනිිපැතෙන් බහින්ද ඊට බස් එහෙමයම කියල වතුරක් තිබොත් ඒ පිනල අතරට යන්ඩ නළඟට මහා ප්‍රපාතයක් ලැබුණුත් ආනේ ප්‍රපාතෙන් ඔබ පණින්ට එතකට ඔබ යට පත් වනා එතකන මිනිස්සුන්ගේ අවිද්‍යාව එච්චර මහතයි. අවිද්‍යා අන්දකාරයකෙනෙක එච්චර මහතයි ඒ ගැන විමුක්තියක් නොදන්න ලෝකයේ විමුක්තියක් ගැන හාංකවිසියක් දන්න ඇති ලෝකේ ඒ මනුස්්‍යන්ට විමුක්තිය උදෙසා කරන්නති නොවා. විමුක්තියක් උදෙසා කරන්නති නොයිචික. ඒ නිසා සම්මා සම්බුදුරජා ඒගේ භාගතනස වදාලා බුදු කෙනෙ. පහළවීම අන්ද කාර ලෝක ආලෝකමත් කරන හිරු මඩල වගේ කිවා අන්ද කාර ලෝකෙ ආලෝකමත් කරන හිරු මඩල වගේ කිව්වා ඒක හරියට කිව්වා හිරු මඩල පායනතාක් මිනිස්සුදන්නය ලෝක ගැන හිරු මඩල පැව්වට පස තමයි පින්වත්න දවසවෙන් කරන්නේ හිරු මඩල පැව්වට පසි තමයි මාසෙවෙන් කරන්නේ ෙරුමටල පැවට පස්සේ තමයි අවුරුද්ධවෙන් කරන්නේ ඒ වගේ පෙන් අත්න මේලෝකයේ චතුරාර් ශත්‍යාවබෝධයක් ඇැදේ සියල්ල තියෙන්නේ හොද නාරක සියල්ල තේරෙන්නේ බුදු කෙනෙක් පහල වනාට පස්සේ. එතකට සම්මා සම්බුදුරජාන්නාසේ තමයි අවිද්‍යාව දුරුවීම පිණිස කරුණු කියන්නේ. එදකට බුදුරජාණන්සේ තව දෙයක් කරනවා. අවිද්‍යාව දුරුවීම පිණිස කරුණු කියීනාවගේම භාග්‍යතුනාසේ අවිද්‍යාවට අවිද්‍යා අන්දකාරයේ ඇතිවඩත් මූලික හේතු අපිට කියා දෙනවා. අදමං කල්පනා ඔබට කල්පනා කළා අපේ දිවිමගන දිවිමග සංසාර පුරාවටම වැරදුනේ කොහොමද. මේ දිවිගමන වැරදුනේ කොහොමද. කොතනද කෙලවර කියලා හොවිමස විමසා හොය හොයා කියා දෙන ලස්සන සූත්‍ර දේශනාවක් අපේ බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහා අනුකම්පාවෙන් අපට වදාළ ඒ රමණීය දේශනාව අද මේ වෙලාව ඔබට අහන්ට පුුළුවන්කම ලැබෙනවා ඉතිං අද දවසිත් මේ දේශනාවට දායකත්වය ධරණ පින්වතුන් තමයි එඟලන්ත මහමෙවුනා භහවනාශපු ඒ සම්බන්ධ ඉසිියලු දෙනා එක තුවෙලා මේ පිංකමට සම්බන්ධ වෙන්නේ මේ සූත්‍ර දේශනාව තමයි පින් අත්නී මේ දේශනාව නම මේක තියෙන්න්නේ අංගුත්‍රණිකායි හයවෙනි පොත්වහන්සේගේ දේශනාවේ නම තමයි පත් අවි්‍යා සූත්‍රය මේ දේශනාව නමමුකදද අවි්්‍යා සූත්‍රය භාගිතනාසේ දේශනා කරනවා භාගතනස වැඩ හිටියේ දවස්වල සැවත්නුවර බුදුරජාන්ස වදාලා පුරිමා භික්කවේ කෝටින පං්ඥායති අවි්‍යාය භාගිතනාසේ දේශනා කලා මහණනිි මේ අවිද්‍යාවේ පටන්ගත්ත තැන පණවන්ඩ බෑ. මේ අවිද්‍යාව පටන්ගත්තය අසවල් දවසේ. කල පණවන්නඩ බෑකි නොයි. ඉත ඉතෝ පුබ්බේ අවිද්‍යානා හෝත්සි කිව මේ මේ දවසයට කලින් අවිද්‍යාව තිබ නෑ කිය පණවන්ඩ බෑකිව. මේට කලින් අවිද්‍යාව තිබනෑ. පනවන් අත පච්චා සම්බාති මේ මෙදයිම් පශස තමයි අවිද්‍යාව පටන්ගත්තේ කියලා පණවන්ඩ බෑකිවා එහෙම කියන්ඩ බෑකිවා කිව පුරිමාභික් වේ කෝටින ප අවිද්‍යාවේ පටන්ගත්ත තැනවත් හොයන්ඩ බැකිවන් අවිද්‍යාව පටන්ගත්ත තැන හොයන්ඩත් බැනං එතකොට අසවල් දවශ පටන්ගත්තා කියෙ එකක් නෑ බුදුරජන්නාස වදාලා ඒ මේ තම් භික්්‍ය වේ විච්ති මේ මෙම කියනවා අතචපන ප්ඥායිති ඉද පච්චයා අවිද්‍යාති බුදුරජන්නන්ස වදාළ මානනී එවනාට මේ අද්‍යාවහම පනවන්ඩ බෑකිවා. අසවල් දවශස පටන්ගත්තා අසවල් දවසය ඳම් තිබෙන මේක මුල හොයාගණඩත් බැරිිය එකක් ඒම අවිද්‍යාව හෙම අවිද්‍යාව ගැනෙක් බුදුරජාන්සය දළ අ්‍යාව හේතු පරත්තිය දෙයක් අවිද්‍යාවනාහික් මොනවගේ කදද හේතු ප්‍රත්ති දෙයක් එතුර අවිද්‍යාව කියන්නේම කද බට කලින් දවසිත්මක් කිවෝ අවිද්‍යාව කියල කියන්නේ චතුරාරි සත්‍යාව බෝධයට පත් නොවීවාසය කිරීම ඒ කියන්නේ එයා දන්න මේ දුකනම් වූ ආරි සත්‍යය කියලා දන්නේ නෑ මේ තමයි දුකේ දුක් මේ සියලු දුක් රැසම හටගන්නේ මේ නිසා කියන කාරණය දන්නේ. දුකනම් ආර්ශත්්‍යයක අනෙමකක්ද වයිසටෑම දුකක්. ජාතිපි දු ඉපදීම දුකක්, ජාතිපි දුක්කා. ජරාපි දුක්කා වයිසටයෑම දුකා. ව්‍යාදිිපි දුකුල් ලෙඩවෙන එක දුකක්, මරනම්පි දුක මරණයට පත්වීම දුකක්. අපිහි සම්පයෝග දු කොපියහි විපයෝගෝ දුකෝ. අප්‍රියංගෙන්ව අප්‍රියංහා එක්වීම ප්‍රියංගෙන් වෙංවීම දුකා. යම්පිචන්න ලබති තම්පි දුකන් කිව අපි කැමති දේවල් තියෙනවන ඒවා නොලබියාන දුකා. සංකකිතයන පංචි උපාදාානක් කන්දා දුකා. පංච උපාධානස්කන්ද රූපවේදනා සංඥා සංස්කර විඤ්ඥානාදී මේ උපාධනස්කඳ පහ දුකා. මේ තමයි දුක් රැස කෙටියෙන් කිව්වෝ. මේ දුක්කතා සියල් පංවත්න දුකක් මයි කියලයා දන්නේ දුකක් කියලා තේරෙන්නේ ඒක තම අවිද්‍යාව කියන්නේ. මේ ඇස කියලා කියන්නේ දුකට අයිති දෙයක් කියලා දන්නේ. අපිට ඇහැ සැපයින කන කියන්නේ දුකට අයිති දෙයක් කියලපි දන්නේ. නාසේ කියන්නේ දුකට අයිති දෙයක් කිය ලපි දන්නේ. දිව කියන්නේ දුකට අයිති දෙයක් කියලා අපි දන්නේ කය කියන්නේ දුකට අයිති දෙයක් කියලා අපි දන්නේ. මානස කියන්නේ දුකට අයිති දෙයක් කියලා දන්නේ. ඇහැ කියන්නේ මට අයිති දෙයක් කියලා අපි දන්නේ. කන කියන්නේ මට අයිති දෙයක් කියලද අපි දන්නේ. නාසය කියන්නේ මට තමන්ට අයිති දෙයක් කියලා දන්නේ අපි. දිව කියන්නේ තමන්ට අයිති දෙයක් කියලා දන්නේ. කය මනස කියල කියන්නේ තමන්ට අයිති දෙයක් කියල තම අපිහිතාන ඉන්නේ. නමුත් හැබෑවට මේ හැ කණ නාසේ දිවකය මනස දුකට අයිති දෙයක් කියලා සත්්‍යයා දන්නේ. ඒකට කියනවා අවිද්‍යාව, එතකට පින්ත්මි මේ රූප සද්ධ ගන්ධද රස පහසම ඔක්කෝොම දුකටයිති දේවල් එතකට ඇහැට පේන සියල්ලම පේනනො දුකටයිති දේවල් එදක මේ හේතුන්ෙන් හටගත්ත සියල් දුකට අයිති දේවල් කියලපි දන්න එතකට මේක තමයි පින්හත්න අවිද්‍යාව එතකට අවිද්‍යාව බුදුරජාන්නස්ව දාලත් දුකනමවාර් ශත්්‍යය ගන යා දුක්කේ අඥඥානං එයා දුකගැන දන්නේ දුක්ක සමුදේ අ්ඥා දුකේ හට ගැනීම. මේ සියලු දුක් හටගත්තේ මොකක් නිසාදය කියලා එයා දන්නේ නෑ. නිර දුක නිරෝධය දුක නිරුද්ධ වෙන තැන එයා දන්නේ. දුක් නිරුද්ධ වන ප්‍රතිපදාව ගැන එයා දන්නේ නෑ. එතකට මේ චතුරාර් සත්‍යාව බෝධ නොවනු සිත තමයි අවිද්‍යාදුරයේ තියෙන්නේ. බුදුරජාණනාසයේ දේශනා කරනවා. ඒ අවිද්‍යාව පටන්ගත්ත තනක් හොයන්ඩත් බෑ. අසල්ද අසවල් දවසි පස්සෙ තිබ්බා කියල කතාව කියන්න බෑ. ඉළඟට අමච් මේ වෙන කන්තිබ මෙතිනින් පස්සෙනෑ කියලා කියන්න බෑ. මේ අවිද්‍යාව හේතුව හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගත්ත එකක්. මේ අවිද්‍යාවට හටගඩ හේතුව අත් තියෙනවා. හේතුව අත්තියවා එන්නේ හේතුව තමයි අවිද්‍යාසූත්‍රයේ බුදුරජන්සේ විස්තර කරන්නේ. එන්න භාගිතනසි වදාලා. අවිද්්‍යම් පහන් බෙක්කෙක්කවේ සහාරං වදාමි නෝ අනාහාරං මහනෙන අවිද්‍යාව කියලා කියන්නේ ආහාර සහිතයි. එකන අවිද්‍යාව පෝසණයවැඩ දෙයක් තියෙන අවිද්‍යාවට හේතුවක් තියන් අවිද්‍යාව නිකාම තියනවනෙවෙ. බේ හටගත්ත එකක් නවීමේ අවිද්‍යාව කියන්නේ චතුරාර් සත්‍යය අවබෝධ නොවී තියන්නේ අපිට නිකක් නෙවෙී. ොක හේතුවත් තිවා අපිට මේ චතුරාර්ශත්්‍යය අවබෝධ නොවෙන්න්ඩ මොකදද මේ හේතුව බුදුරජන්නාසේ දේශනා කරනවා අවිද්්‍යම් පහම්භික්කවේ සහාරං වදාමි නෝ අනාහාරං මේ අවිද්‍යාවට මහණෙන ආහාරයක් තියෙනවා ඒ ආහාරය තමයි ආහාරයක් නැතුව නෙවෙයි කියනවා කෝචහාරෝ අවිද්‍යාය මොකදද මේ අවිද්‍යාවර තියනෙන ආහාරි අවිද්‍යාවත් නිකන් තිබ්බනෙවෙයි ඒකට හේතුවක් තියෙනවා ඒ අ අවිද්‍යාවට ඇතිවෙන්ඩ අද්‍යාව පෝෂනය වෙන්ට අවිද්‍යාව මෝරන්ඩ අවිද්‍යාව දරුලා වැඩෙන්ඩ මේ චතුරාර්ශතතියද අවබෝධ නොවීම අපිට තියෙන්ඩ මේ චතුරාර් ශත්‍යය අවබෝධ නොවී තියෙන්ට එක දරුලා වැඩෙන්ඩ තවතව අවිද්‍ය අන්දුුර පලල්වෙන්ට හේතුවමකක්ද. බොදර ජන්ස වදාලා කෝචාහාරෝ අවිද්‍යායි අවිද්‍යාවට තින ආහාරිමකදද. කියවා පංච නීවරනා තිස්ස වචනීයන් පංචපහන් භික්්‍යවේ නියවරණේ කියන බුදුරජාන්ාසය වදාලා මේ පංච නීවරණයි මේ අවිද්‍යාවට තිෙන ආහාරය. ඔන්න චතුරාරි සත්‍ය අවබෝධ නොවෙන්ට හේතුව භාග්‍යතුනාසි වදාලා. චතුරාරිස්තද මේ අවිද්‍යා අන්දකාරය දුරුන් වෙෙන් නැත්ති මොකද. ඒ ආහාරයග යපෙනවාඒ අඳරට තව පොහොර ලැබෙන ආහාර ලැබෙනවා ඒ තමයි පංච නීවරණ පංච නීවරණ තියනතාගෙයාගේ අවිද්‍යාව දුරුවෙලා විද්‍යාව පහළ වෙන්නේ කිවා. තොර පංච නීවරණ කොමද අ විද්‍යාවට මුල්ලවෙන්නේ. එතකොට ඔබට චතුරාර් සතය ඔබෝධ වෙලා නැත්තං. ඔබ අවිද්‍යාව දුරකරලා නැත්තං ඔබට ප්‍රශ්නතියෙන්ය අවිද්‍යාව දුරු නෝනෙ මක් නිසාද. ඔබ තුළ පංච නීවරණ නිසා. පංච සංසාරයනකොට අපිට අවිද්‍යාව දුරකරගන්නඩ ැවුණනාන බුදුවර හමුවේ රහතන්න්නන්සෙලා හමුවේ. ද්‍යාව දුරගන්ට ැවුුණාන හේතුව තමයි පංච නීවරණයන්ගෙන් හිත වැසී තිබීම එතකොට භාගිතනස දේශනා කරනවා මානන පනී මනනාද පංච නීවරණ කියන්නේ පංච නීවරණය කියල කියන්නේ කාමච්චන්දය ව්‍යාපාදය සීනමිද්ද උද්දච්චකුකුච්ච විචිකිච්චා. එතුට කාමච්චන්දය හිත කාමයන්ට ආසාවිෙන් තැබීම වාසය කිරීම හිත කාමයන්ට ඇදබැඳගෙන වාසය කිරීම හිත කාමයෙන් සතුට කරකර කාමයට ලුල් බව හිත කාම අරමුණ ඔස්සේම හිත දුවන ගතිය එකට කෙනා කාමච්චන්දය එතකට මේ කාමච්ඡන්දය අවිද්‍යාව චතුරාර් ශත්‍යාවබෝධ නොවීමට රිජු බලපෑම ප්‍රධාන හේතුවා රජාන්සය දර කාමච්න්ද නමැති නීවරණය දේශනාව තියෙනවා ආවරනාා නීවරනාා පඥ්ඥායේ දුබ්බලී කරණා ආවරණවා කිය වහනවා වනවා නීවරණය වහලදානවා මොකදද වහන්නේ ප්‍රඥ්ඥාව දුරුවල කරලාදානවා. ප්‍රඥාවෙන්න්න පින්ගත්න අවිද්‍යා වැරහැ ලාන්ට ඉරන්න යෙන්නේ. එතකට ප්‍රඥාව දුරුවල කරලාදානවා නීවරනති යෙද්ද. රාග සිතක් ආවට පස පින්න්නත්නී දැන්හිතන්න කෙනෙක්ින්වා තමන්ට ස්මාර්ට්ෆෝර් එකක් ලැබිලා තමන් හුදකලා වෙනවා තමන් හොදකලා වනාට පස්සේ ඒකෙනගේ හිත ඉක්මනට සරාගී අරමුණ වලට ඇදගෙන යනවා. සරාගී දේවල් කෙරෙහිම හිත වසඟ වෙනවා එතකොට එයා ඒකම හොයනව ඉස්මර්ට්ෆෝර්න එකින්. ඒකම හොයනවා ඒකම අවුස්සා අවුස්සා බලනවා සමාටයේ සරාගී අරමුණ කවියක් සිින්දුවක් වෙන්නඩ පුළුව. සමට කෑමක් බීමක් ගැන වඩ පුළුවන්. සමට ඇතුමක් පැළ දුමක් ගෙන වන්නඩ පුළුවන් නැත්තම් ලස්සන නළුවෙක් නිලිග රූපයක් වෙන්ඩ පුළුවන්. එතකන නේම නැත්තන් ඇහපිනවන එකක් වඩ පුළුවන්. කන පිනවන එකක් වඩ පුළුවන්. දිව පිනවන එකක් වඩ පුළුවන්. කය පිනවන එකක් වඩ පුුවන්. නාසේ පිනවෙන එකක් වඩ පුළුවන්. මනස පිනව ඇසකන නාසේ දිවකය මනස පිනවන කාමයෙන් පිනවන එක ගෙනවා කාමච්ඡන්දය. එතකට කාමච්චන්දය කළගෙන අවිද්‍යාවට ආහාරය. අවිද්‍යාව මෝරණවා. ඊළඟට බුදුරජාණනාසයේ වදාලා ්‍යාපාදය කළ කියන්නේ හිත තරහගතිය නුරුස්සන ගතිය කේන්ති යනගතිය දවේශය හිතර තරහයන ගතිය ඔන්න චතුරාරි සත්‍යාවබෝධයට බාධා පිණිස පවතින හේතුවා. කවරුවරකිවත් මට මේ තරහයන්නන්නේ මේ නිකං ඉති මේ මං හිතින් තරහයන්නේ මට මේ බාහිරී විතරයි කියන සමහරු කියීනවා මගේ හිත තරහයන්න ගල් ඒ බොරු චතුරාරි සත්‍යවබෝධ බාධයේක එතකොට පින් අත්න ව්‍යාපාදයකනක නීවරණයක් ප්‍රඥාව දුරුවල කරන එකක් අවිද්‍යාවටතින ආහාරයක් එතකොට අපි පැටලිච තැන හොයාගෙන යන්න මේේ ළඟට බුදුරජාණනාසේයොදාලා ව්‍යාප තිීන මිද්ද නිදි ම නනිදි මත අලස බව නිඳි මත අවිද්‍යාවරති ආහාරයක් චතුරාරි සත්‍ය අවබෝධ නොවීමට ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තිීනමිද්ද ද්ධච්චකූ කුච්ච ඊළඟට තියෙන්නේ විසිරීම පසු තැවීම දෙක හෙත විසිදරවා හිත එක ගැනෑ පසු තැවෙනවා කළ කීදේ ගැන පසු තැවෙනවා ඒමනත්න් ඒවත් එක්ක මේ යාට මේ හිත එකඟ වෙන්න අවිද්‍යාවට ආහාරයක් ප්‍රඥාවදුණ වෙන්න පසුතැවීම තියෙනවන. ගොඩා කයට තියන සමාට තමන්ගේ අතීත වැරදි ගැෙන පසුතවෙනවා නලකට මේවා මේවා තියනකං කවදාව ද අගුලි මාල මාරාතනස පසු ැවිත හිටයන මුොකක් කරගඩ වෙන්න. ආම්මපාලි පස ැවිතව හිටයන මුොකුක් කරගඩ වෙන්න ඒවා සියල්ල අතෑරලා රිජු සිතකට විමලා ගනිකාව මුගලම්මාරතනශර කරපු යෝජනාවලට පසුතැවිතවී හිටියනං මෝකූත් කරගඩ වෙන්නේ. එනිසා පසුතැවීම කියනක නුව නැත්තෝ ඉක්මලට බැහැර කරනවා පසුතැවීම අවිද්‍යාවට ආහාරයි ඊළඟට සංවර වෙන්ඩ ඕන ඊළඟක තමයි විචි කි්ාව සැක සැකේනම් දුරු කරන්න තියන්නේ සැකේ හරීයට තියනෙනවා සැකේ ගෙදරට ඇතිවුණනොත් ඒ පවුලත් ගිනි ගන්නවා අවිනිාස වෙන ට විනාසය වෙනවා එනිසා සැකය නිවම් මකට අතිසෙීම බලපානවා සැකය ඒ කාන්තෙන් අවිද්‍යාවට ආහාරයක්. බුදුරජාණසය වදාලා මේ මහනනී මේ පං්ච නීවරණ තමයි අවිද්‍යාවට තියෙන ආහාර. ඊළඟට වදාලා මානෙන පංච පහම් භික්කවේ නියවරණය සහාරය වදාමි නො අනාහාරේ. හැබැයි මේ නීවරණත් නිකං ඇති වෙලානෑ වරන කාමච්චන්දාද කංගැතිරනන්නේ. ව්‍යාපාදය තරහ නිකංගඇතිවෙන්නේ හිතට රාග කාහිතන නිකං ගැතිවෙන්නේ. ඊළකට නිදිමත නිකංගැතිවෙන්නේ. ඒළට විසැකේ විසිරීම පසු තැම හිතේ නිකංගට ගන්නේ.වට තාහාරතියෙනවා. මොකදාහාරය. බුදුරජාණාන්සයේ දේශනා කරන මෙන්න නීවරණ වලට තිනහාර. කෝච්චාහාරෝ පංචන්තං නීවරනානං තිය දුච්චරිතානි තිස්ස වජනයාන් තියන යුද දුච්චරිතා නි තිස වචනයාන් මේ ත්‍රිවිධ දුෂ්චරිතය තමයි නීවරණවලට තියන ඔන්න ආහාරය ත්‍රවිද දුෂ්චරිතය කියයනමනනාද කයෙන් වැරදි කිරීම වචනය වරද්දාාගනීමම සිත වරද්දාාගනී කයින් කරන වැරදි කියත් තියෙනවාද කයින් තියෙන සතුන් මැරීම ස්ොරකන් කිරීම වැරදි කාම සියවන්නේ කිරීම අන්න කාමච්චන්දය ව්‍යාපාදය තියන මිද්ද උද්දච්චකුක්කුච විචිකිච්චමෝරන්ට හේතුව ඊළඟට බොරුකීම කේලංකීම පරසවචනකීම හිස්වචනකීම වචනෙෙන් වන වැරදිටික දුෂ්චරිත ආන් නීවරණ මෝරන්ට තියෙන කාරණේ පච නීවරණ මෝරන්න මේ නිසා ඒළඟට අනිත්තාගේ දෙවල්ලට ආසා කිරීම ඒ අනිතගේ දෙවලට ආසා කරනක මං ව්‍යාපාද අනනිතයග තරහෙන් සිටීම ඒළඟට තමයි විිෂදුටි ගැන්නිලා සිටීම සැකෑමත්තුව වෙනවත් එක මේ ත්‍රිවිධ දුෂ්චරිතය මුල් දසාකුසල් දස අකුසල්ල එක්ක තමයි පින්වත්නී ඔන්න නීමරණ මෝරන්ට පටන් ගන්නන්නේ කවරුවරි පව් කරගන කාම සේවනය කරමින් බොරු කියමින් කියේලාන් කියමින් මිෂ දුට්ටු අදහස්සෙක්ක ඉන්නවාවන ඒ මනුසක අටටුවන් බැහැලයින් අරටු බැහලතියෙන්නේ නීවරණ. න්තර නීවරණ අරටු බැහල තියන්නේ මිනිුස්සයගේ ආරිශත්්‍යයකන කතාවක්කන්නේ. දුෂ්චරිතය තියන මනුස්්‍යයා. දුෂ්චරිතය බැහර කරගත්තුත් මයි නීවරණ සංන්සින්ද නිෂිතේ සමාධයක්කඇතියන්නේ. චති කලෙන සීලේන පගත් සී අපිරිස දීමනි ස්ු චරිතයනවා කලෙනකෙන කයි සංගරය වෙනවා කියෙන සිිල්වත්වයෙනවා කියෙන සිල්වත්තිනට ස මාධිය තියෙනවා නීවරණ දුරු වෙනවා. එ නිවරණ දුරුවච්ච සිතට තමයි අවිද්‍යාව දුරුවන්නේ සමාධිමත් සිතර ඒකයි. එතකොට බුදුරජාණනාසය දේශනා කළා මේ දුෂ්චරිතය කියන එක නිසා ආනය කෙනට චතුරාරි සත්‍යවබෝධය මගැරන නනිවරණ මෝර්ණ. ඊළඟට වදාලා භාග්‍යතුනාසේ තීණි පහම්භික්කවේ දුච්චරිතානි සාහාරාණි වදාමි නොවනහාරය. කියනවා මේ ත්‍රවිද දුෂ්චරිතය ඇති වුණුත් නිකක්නෙවී. තිවිද දුෂ්චරිතයටත් ආහාරයක් තියෙනවා දුෂ්චරිතය ඇති වුණුත් හේතුවක් නිසා. බුදුරජන්නාසි වදාලා මොකන්ද ත්‍රවිධ දුෂ්චරිතතයෙන ආහාරය. භාගත න්ශවදල ඉන්ද්‍රියයා සංවරෝ තිස්ස වචනීයන් ඉන්ද්‍රිය අසංවරයයි ඒකට කියන්න තියෙන්නේ එතකොට ත්‍රිවිදු දුෂ්චටිත ඇතිවෙලා තියෙන ොකින්ද ඉන්ද්‍රයා සංවරහි සත්තු මරන්නේ ඇයි එක්කො ඇහයා සංවරවෙලා එක්ක කනාසංවර වෙලා එක්කො දීවාසංවර වෙලා එ නාසයාසංවර වෙලා එක කයසංවරලා එක මනසසංවර ගංගරන්නේ යැයි එක්කු ඇස කණ නාසේ දිවකය මනස අසංගර වෙලා වැරදි කාම සේවනය කරන්නේ යැයි ඇයා සංවර වෙලා ඊළඟට කනාසංවර වෙලා වචනාසංවර වෙලා නාසයා සංවර වෙලා දිවාසංගර වෙලා කයා සංගර වෙලා සිතා සංගර වෙලා එතකොට මේ ඇස කණ නාසේ දිවකය මනසා සංගර වුණ ගමන් ඒ මනුස්සයයාගේ සිිල් පද කැඩෙන්ට පටන්ගන්න ඒගන ෂ්චරිත ඇතිනවා සතු මරනවා හොරකං කරනවා වැදිකාම් සේවනය කරනවා බොරු කියනවා කේලං කියනවා පරුසවච්චන කියනවා හිස්වච්චන කියනවා මිස දුටු අදහස් වලටනවා මොකක් නිසාද ඉන්ද්‍රියයාසංවර නිසා. ඉන්ද්‍රියයාසංවර නිසා ඉන්ද්‍රයාසංවරයි කෙල කියනෙමකක්ද. ඇහැ ආසංවරයි. ඇයින් බලන්ටෝන දේත් බලනවා බලන්ටෝන ඇැති දේත් බලනවා. ඇ හරහා ලාමක දේ රූප යනව ඇතුළට. ලාමක දේවල් ඇ හරහාගේලා අභ්‍යන්තරේ කැලබෙනවා. හිත කැලඹෙන්ට පටන් ගන්නවා. කන හරහා ලාමක සද්ධ පිට වෙන ඇතුළු වෙනවා. ඉන්ද්‍රී අසංවරයි. ඉන්ද්‍රී අසංගරච්චකම කනහරහා ලාමක දේවල් ලාමක හඬවල් ලාමක වච්චන ලාමක දේවල් අහන්ට ලැබෙනවා ලැබෙනකොට හිත ඇවිශසෙනවා හිත කුලක්්පු වෙනවා යෙදකොට සිල්පද බිඳවා ශිල්පද බිඳෙනවා නීලංගට නාසයා සංගර නාසයහරා නොයෙක් ගඳ සුවඳය යනවා එතකොට යාගේ හිතා අසංවරයෙනවා අපිට පින්ත්නී කෙනෙකුට හිතයි මේ මන්නං අසංගර වෙන්න එහැ අරහා කන රමන් අසංගර වෙන්න නාසයාරාමට එක ගානක් නෑ කියල හිත නෑ පින්හඳ කොයි මොහොත ඒ පරිසරේ ආවාම අසංගර වෙන්නේය. ඒ සිහියෙන් ඉන්න තා අපිට ගානක් නෑ සිහිය පිට ගිල්ල පරිසරයෙන් අසංගර වඩ අවස්ථාවක් ආව ගමන් දන්නෙම නෑ අසංගර වෙනවා. දන්නෙමනෑ අසංගර වෙනවා අසංවරව නාද කිලවත් දෙන පස්සේ තමයි දන්නේ අයයෝ මගේ සිල්පදයක් බිඳුනා නේද කියලා හිතන පස්සේ. එතකොට ඒ සිහිය පිටගියා කියෙන කාරණ එහෙම එකක්. ඉන්ද්‍රී අසංවර වනාක් කියෙ එක එහෙම එකක් ඒකින් වෙන්න පිගත්ති අභ්‍යන්තරය කැලබෙනවා. ඇස හරහා ගිහිල්ලා හිත කැලබෙන්ට පටන් ගන්නවා නාස හරහා ගීලක් හිත කැලබෙනවා දිව හරහා රසගීලා හිත කලබෙනවා ඇඟගබාහලඇති ඕනා තරන් කතාාවල මස්මාලුවලට ආසාාවෙන් තමන්ට සමාරට තමන්ගේ දරුවාම මරාගෙනකාපු රජවරු නැත්්ද. මස්ත්‍රසයට ඒ දිවාසංවර වෙලා එතකොට සිිල්පද බිඳු නැද්ද රූප කෙරෙහි ආසාාවෙන් වැරදි කාම සේවනය සොරකම් ගිහිල් කොච්චරනම් මිනිස්සු බෙලිකපු කනවද ඒ එහැහැරසංවර වෙලා එතකටඒ ඒගේ ශිල්පද බිඳි එහෙම තකයා දුස්්චරිතියට යිතියෙනවා ඊළඟට කය අසංවර වනාට පස්සේ යාට යාට කය අසංවර වීම හේතුවයිෙන් යා බොහෝම හොයනවා කය තෘප්තිමත් කරගන්ඩ. අසංවර සිල්පද බිඳන වැරදි කාම සේවනයට පෙළබෙනවා පවුල් අවුල්ලනවා ගිහිගෙවල් ගිනිගෙවල්ලෙනවා නීළඟට සිත අසංවර වුණ මෙ කෝම අවුල්ලන්න හිත අසංවර වඋනොත්වීම එකට මනසවල්ල වන්න තොක්කොමීවරයි මේකෙන්නේ මනසින්නේ පාලනය කරගෙන ඉන්නේ. මන මේ කෝම සැලසුන් හිමීට මේ පාලනය කරඉන්න මනසත් එක් ඒගසංගරන තොක්කොමිවරයි. එතකට බුදුරජාණ නාස වදාලා ඉන්ද්‍රී අසංවරයත් එක්ක අසංවර වෙච්ච ගමන් සිල්පද බිඳවා ඒකන ත්‍රිවිද්ධ දුෂ්චරිතය ඇතින කටා අසංවර වෙනවා. ඒලඟට වචනාසංවර වෙනවා හයාසංවර වෙනවා හි ඇසිතකය වචනවා අංගර වෙනවා. ඉද්‍රයා සංවර ව නාම. එතකට බුදුරජාන්ාස වදාලා භාගිතනාස වදල ඉන්ද්‍රියයා සංවරම් පහම්භික්වේ සහාරං වදාමි ඉන්ද්‍රියා සංවරයටත් ආහාරයක් තියනවා ඉන්ද්‍රයා සංවර වෙන්නේ නිකම්මන වේකිවා හේතුවත් තියෙනවා එතකට භාගිතනාසය වදල නොනා හාරං ආහාරයක් නැතුවනෙවෙේ කෝචාහාර මොකදදාහාරයට ඉන්ද්‍ර අසංවරස්ස අසති අසම්පජඥ එකන සිහිය නැතිකමත් සිහිෙනුවන නැතිකම කියෙන කාරණන්දක සති සම්පජන්්‍ය නෑ සති සම්පජය තකොට පින්ත් මේ රැන්ඩ කොච්චට දෙයක් ෝනද බලඩුුව සිල්පදා ආරක්ෂ කරනින්ට දැන් කෙනෙක්ින්වාෙන්ද චතුරාර්රිශත්තිය අවබෝධින්නෙ වෙයි සිිල් රැකිෙනවා කළ හිතරගෙන සිල්දරකන් ඉන්න කළ හිැන මේ අට සිල් කෙනෙක් රැගෙන ඉන්නවා පන්සිිල් කෙනක් ආදරය රැගෙන ඉන්නවා දසසිල් රැකගෙන ඉන්නා භික්ෂුව උප සම්පදාසිල් රැකන ඉවා ඒකර සතිසම්පජඥ වනේ ඉන්ද්‍රිය සංවරය ඕන සතිසම්පජඥය කියල කියන සති සම්පජනය කොමද විස්තර කරන්න සති සම්පජය කේනවාන භාගිතනාසේ අභික්කන්තේ පටික්කන්තයේ සම්පජානකාරයෝති ඉදිරිට අද්දී ආපසුව එද අද්දී එද්දී සිහියෙන්ගෙන සහියෙන්වුව නිින්ගෙනවා අතපය හා දිගාරිද්දිියකුලද්දිී සයියෙන් නිියනින් ඉන්නවා කෑම බීම කද්දී කෑමකද්ද බීමක් බොද්ධී සිහියෙන්ගින්වාසිවුර පාත්තර දරද්දී සිහියෙන් ඉන්නවා ඊල ඒ වෙලාවට යගේ හිතට අකුසලයක්ගන්න දෙන්නේ ඉගැන අපි ඉදිරියට ගමනක් යැනකුට අප හිතට ලාමකකුසල් එට බැයිද අසයෙන් ගියොත්තම සිහය පට ගැගෙන ගියොත් හරි අසියෙන් ගයොත්ත එෙම හිතට ලාමක කකුසල් එවා එතකට අසති අසම්පජනයෙන් ගියොත් එහෙම ඒ ලාමක රූපය දෙැහි තන පාර කෙනෙක් යනවා යන්න සිහියෙන්නෙමේසිහයෙන් කියල කියන්නේ මේ කයගන්න සිහියෙන්වත් රූපගැෙන සිහියෙන්වත් මොකක්කා සිහියක් නෑ සසිහිය පතක් නැතව ඒ යනවා නියානකොට වන මෙයාට දකිින්ට ලැබෙනවා රූපය මෙයාර රූපයක් දක්නො ඇද බැඳ ගන්න සිත කඩාහැල්න ලස්සන රූපයක් මෙයාගේ නැත්ති ඉදිරියටෙනවා. මෙයාට දැක්ක ගමම් මෙයාගේ පාර්ම සරා ඉන්ද්‍රී අසංගරයෙනවා.ඇහැ අසංගර වුණ ඇහැ අසංගර වෙච්ච ගමක් මෙයාට ඉන්ඩ බෑ මෙයාර ඒකහ හොයාගෙන පස්සිෙන් යනවා කහසංගර වෙනවා. ඇස කන නාසය කෝම අසංවර වෙලා මෙයාට ඒක රූප හිතේ හිටිනවා හිටපුගා මෙයාගේ රූපය හොයාගෙන ගේෙහිල්ලා මෙයාගේ ත්‍රිවිධ දුෂ්චරිත ඇතිවෙන්ට බයිද ඇතිවෙන්ඩ පුළුවන්. එතකොට යාසති අසම්ප ජඥත්තය එක. ට ඔට මතකද මිහින්තලේ ස්වාමින්නාසෙනමක් හිටියා ඒතිස්ස ස්වාමින්්හාස අට්ටික සංඥාවට වඩාවේ අන සතිසම්පජ්ඥෙන්නාව අසතිය සම්පජං්ඥයෙන්වේ සතිසම්පජඥහොදට සිහිය පිටුුව අගනාවේ ඉස්සරා රාම්භනා කාන්තාවක් ඒ කාන්තාව සිනාවක් පාල කළ තිීනාව පාල කරනකට මේ මහ ස්වාමිාස දැක්කේ ඇය කාන්තාවගේ දත් පෙල්ල සුදු පාට දත් පෙල මේ රහත් ස්වාමින්නාසි වඩවඩාවිමකක්ද. සිහහි එාව සති සම්පජන්නේ වඩ වඩා ආවේ අට්ටික සංඥාව. එතකොට එක පාර්ම දැක්කේ දත්විතරයි දත් එක්කම මේ ඒවාමින්නාසට මැවිලපෙවුණා හිස් කබල මැවිල පෙවුණ අතපයියටකට එකක මැවිලපන ඉලා ට ටික මැවිල පෙවු බෙල්ල යට මවිලපෙවුණු ඊළංඟට කොඳු ඇට පෙ මැවිල පෙවු ද දට්ටි විරයි දක්. හා පලඳදගෙන හිටපු අබරණ දැක්ක නෑ වස්ත්‍රාභරණ දැක්කනෑ මුකෝද දැක්කනෑ හිනාවෙනවා දැක්කෙනෑ දැක්කේ ඇට සැකිල්ල. එළඟට හිස්කබල ඉළඟට දත් ඇට ඉළඟට අතපයි ඔක්කෝම දැක්කය ඇට සැකිල්ල ඇයට සැකිල්ලක් මේ එතන නැම්බිරි ඇැඹිරීම දැක්කේ ඇට සැකිල්ල කැබර්ෙනවා දැක්ක මේ රහතන්න අසි බිම්බලගතා මෙන්න මෙත් ඇටසැකිල්ලක් මගේ සරීරයෙත්තින ඇට සැකිල්ලක් එහෙම ම රහත්තයට පත්වනා ක බාන්න්න කොච්චර සිහියත්ද. එගැන ඒ සතිසම්පජඥය සහ ඒ ඉන්ද්‍රී සංවරයට පුළුවන් වුණා නීවරණ කඩාගන ගෙහිෙල්ලා සම්පූර්ණ අවිද්‍යාව අඳුර දුරු කළදාන්ට චතුරාර් සත්‍යාව බෝධයේ සිත නවත් අන්න පුළුවන්කම තිබ්බා ඒ සතිසම්පජඥයට හැබැයි කෙනෙක් අසති අසම්ප සිහත් නුවනකින් තොරව හිටියොත්තෙම ඉන්ද්‍රිය පටස් ගණනට අ සංවරයන නින්ද්‍ර අසංගර වනත් සිිල්පද බිඳෙනවා සිල්පද පත්‍රවිධ දුෂ්චරරිත ඇතිවෙච්චකම නනිවරණ මෝරණවා අවිද්‍යාව ව මෝර්ණකි. ඊළංගර බුදුරජාන්නාසිවදාලා අසථසම්පජඥම් පහම්භික්ක වේ සහරන් අද මේ අසති අසම්පජඥය දෙකත් නිකං ඇති වුණා නෙවෙේ ආහාරයක් එක්කයි තියෙන්නේ. මකදද නො අනාහාරම් ආහර නැතු නෙවෙයි. කෝචාහාරමොකද ආහාර කෙවා. අයෝනිසෝ මනසිකාරෝතිස්ස වචනීයන් එකට කියනවා අයෝනිසෝ මනසිකාරය අසති අසම්පජඥ ඇති වුණේ අයෝනිසෝ මනසිකාරයේ හේතුවන්. අයෝනිසෝ මනසි නිසා තමයි සිහිය පිහිටන්න ඇත්තේ. අයෝනිසෝ මනසිකාරය නිසා තමයි සතිසම්පජඥය ඇතිවෙන්න ඇත්තේ. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නමකක්ද යා. ධර්මයට අනුව කල්පනා කරන කෙනෙක් නෙවී. ධර්මයෙන් බැහැරව බුදුරජාණනාසේ වදාළ ක්‍රමින් බැහැරව කෙනෙක් කල්පනා කරනවා. යෝනිසෝ මනිසිකාරය කියලා කියන්නේ යෝනිසෝ මනිසිකාරය කල කෙනෙ යා භාගිතනාසේ වදාලා දු අනත්්‍යරේ අනික්්‍ය විදිහට දකිට. එතකොට යා හොද තේරුම් ගන්නා යෝනිසෝ මනනිසිකාරය මේ කානීත්‍යයයි නං අනිත්‍යයි. දුකයි නම් දුකයි අනාත්මයි නං අනියත්ම ඉළඟට දුක් සහගත දෙයන්නම් දුකයි අප්‍රිය දෙයක් නං අපප්‍රියයි දැන් විපල්ලා සිතියෙන්න සංඥා විපල්ලාසිකෙලට කීපය එකෙන් විපල්ලාසි කෙල කන ප්‍රියදේ අප්‍රියදේ මනුස්්‍යයාට පේන්නේ අනි පැත්‍ර ප්‍රියයි වගේ පේෙන් අප්‍රිය වෙලාන දියන දුක්දේවල් මනුසේරපිෙන සැපයි වගේ දැන් දරුව ලැබෙනකොට මිනිස්ු ැ කුසට දරුව කාපවාම ඒ අම්ම කොච්චර සතුටයන දරුව කොච සතුටන දම අපපියෝ. ඒ දරුව ලැබෙද්දි දුකයි වේදනා විදිනවා ඒකෙන් දුක්විදිෙනවා ඒ දරුව ලැබුණට පසේ ආය සැපයි මන දැක්කට පසේ ආය දරුව ලැබිර කාලයක් කියපසේ දරුවගේ වත මේ ඒ දරුවට උපස්ථාන කරන්නට ඕනේ ඒක බෝ දුක්පීට අන්ඩනවා ලෙඩවෙනවා රෑ තිස්සේ රගහගන දුවන්ඩ වෙනවා වෛද්‍යවර හොයාගෙන රෝහල් ගානයඉන්වා ලෙඩවුනො තේකෙන් දුකයි. ඉලකට දරුව ලොකුමහත් කරනකොට කකාසාද බඳලා දරුව දුකයි. ඉරවස සලකන්න ඇතිකොට අත් දුකයි. අවසාන මාළු මඩන්ංගොල ගේින්දන ඒත් දුකයි. ප්‍රියදේපෙන් අප්‍රියදේපේන ප්‍රියයි වගේ දුක් උපදන දේපේනෙ සැපයි වගේ ඒ තයි මේක තමයි අභිත්‍යාව කෙනක. ඒක තමයි අයෝනි සෝමණසිකාරයකයන්. ඇත්ත ඇති හෙටිපේන්න නුවනින් කල්පනා කරන සාවකයට හට සතිසම්පජඥ පහිටනවා නුවනින් කල්පනා කරන්න නැත්තන් ධර්මයට අනුව හිතන් නැත්තං ඒකෙනාට යාට හම්බෙෙන්නෑ මේ නෝින් කල්පනා කරන්න සති සම්පජඥ ඇතිවෙන්නේ නුවනි අයෝනි සෝමනසිකාරයෙන් ලැබෙන්නේ සිහි මුලාවින්මයි. ඊළඟට අයෝනිසෝ මනසිකාරය ඇති වෙන්නෙත් නිකන්ුවේ ුදුරජාසය වදාලා අයෝනිසෝ මනසිකාරම් පහම්භික්වේ සසාහාරං වදාමි නොවනර ආහාරයක් තියෙනවා ආහාරයක් නැතුව නෙවෙයි. කෝච්චාහාරු මොකද අ ආහාරය. අයෝනිසෝ මසිර බුදුරජාණන්සේ දේශනා කළා අ අස්සද්ධියන්තිස වචනීය. ස්්‍රද්ධාව නැති අය තයි නැතිකෙනනාර්තමයි අයෝනිසෝ මනසිකාරය පිහිටන. දධ අාවගාට හරින ඇතැම් බුදුරජන්නාසි ගෙන පැහැදීමක් නැත්තං, නේ අපේ භාගිතනසු කුචර ඇත්තද්ද වදාලේ කෙල කෙනෙ හිතුුව හරි. හගතන මේකට අහුුවෙන්න්ඩිපා සරාග අරමුණු භයානකයි මේ දේ සු දුසුනෑ මේක යහපත් මේක අයහපත් මිලවත්තියනව පරලොවත්තියන භායානක විපාගතියනවා එනිසාම හිතන්න හොඳ නෑ මෙම බුදුරජාන්නසි වදාලා බුදුරජන්සික ධර්මය මේක සඳහන්ගලා තියනෙන. ඒ නිසා ම ගෙන හිතන්ඩ හොඳන මේක ලාමක දෙයක් කියලා ශ්‍රද්ධාවත් තියන මනුස්සයන බේහි. සාදධාව නැති මනුසියාට බේරෙන්ටවෙෙන්න්නේ. සදධාව නැති මනුසයා අයෝනිසෝ මනසිකාරයේ මේ දෙනවා සද්ධාවනයන ඇයට බුදුරජාන්නස ගෙන පැදීමක් නෑ ධර්මය ගැන පැදීමක් නෑ සංගයා ගැෙන පැදීමක් නෑ එතකට ය කුසල් දන්නේ අකුසල් දන්නේ ලාමක දේදන්නෑ උසස්දේ දන්නේ මොක දෙයාට සද්ධාව නෑ. සද්ධාව නැති නිසා යා අයෝනිසෝ මනසිකාරයේම ගිලි ලයින්න. අයෝ විහිතන්නේෙම අනි පැත්තට කුරුුවල්ල ලවළුව අනි පැත්තරම හිතන්නේ ඒයාට මෝ මොනවා ලැබනත් එයා හිතන්නේ අනි පැත්තටමයි. ඒ නිසා බුදුරජාණනාසේ දේශනා කළා ශ්‍රද්ධාව නැතිවීම නම් දේ නිසා ආහාරය තමා අයෝනිසෝ මනසිකාරය මෝරන්නේ එතක බලු පින්ගත්ති කාගේර ඔබගේ ජීවිතය කෙනෙගේ ඔබගේ පවුල කෙනෙක්ට සදධාව නෑැ කියල බදුරජාස කෙනෙ ගසමාරකෙන මට කවුරු කිව්වත් එකයි බුදුරජාණන්ස කියලා විශේෂයක් නෑ සද්ධාව නෑ දී මනුසියා ද්‍යාාවඉඩි කෙනෙඒ මනුෂ සංසාරර්කම යන කෙනෙක් ඒ මනුසයට අනතුරුවෙන්ට තියෙන ඒ මනුස්‍ය බේරන්නි කෝබද. ඒ මනුසය බේර තමම් බේරෙන්ටි කියන්නෙමි ඊළකට සද්ධාවන බුදුරජාන්ස වදලා සද්ධාව නැති බව භාගිත දේශනා කළ සද්ධම් පහ ස සද්ධම් පහම් භික්කවේ අසද්ධම් පහම භික්කවේ මේ අස්ත්‍රද්ධාව ශ්‍රද්ධාව නැති බව අසද්්‍ය අසම භික්කවේ සහරං වදා සද්ධාව නැති බවත් මහන්නේ ආහාරයක් තියෙනවා. මොකදදආහාරේ අසද්ස් අසද්දම් අස්සවනී තිස්ස වචනීය කිව්වා අසද ධරම ්‍රවනය ධර්මස්්‍රවනය නැති වෙච්ච කෙනාට තමයි දධාව පිටන්න ඇත්තිය. ධර්මය නාමයෙන් වෙන මුණවාහරි යැවුවූ තුන් යාට සද්ධා පිහිතන්නේ. එම කෙනෙකට බනාහන්ට ලැබෙන්නේ. එයාට සද්ධ පිහිටන්නේ කෙනෙකට ධර්මයහට ලැබු නෑකල් ධර්මය කියල හි කියන්නම අපිට හිතන හිතන දේවල් කියනෙකනවේ. බුදුරජාණන් වහන්සේ මොනවාආද දේශනා කරලා තියන්නේ දැ සර ගැකිල් දේශනාල ති ඕන නුසච්චුති සූත්‍රය එළඟට දේව දූත සූත්‍රයේ නූත්‍රයේ බුදුරජාන්ස සංසාරගෙන කියලා දීලතියන දැන් ධර්මයෙන් අහලා නැත්තන් එඒයට කොේ දේගෙන පැදීමක් උපදන්නේ. බුදුරජාන්ස්ගෙන පැහදිීමක් උපදින්නේ කොහද. එතකට ඒකට බණහලතිීන් ස්‍රද්ධඋපතිීන්ට. බනාහට නම් බුදුරජාණන් වහන්සේගේම පිරිසිුදු ධර්මය හලතීන්ටන. බුදුරජාණන් වහන්සේගේම පිරිසුදු ධර්මය හල තිබ තෝන් හරි නැත්තං ඒ සියලු දිනාට අනතුරත්තින එයාලට සද්ධාව පිටන්නේ කිසි ඒත්ම සද්ධාව පිටන්නේය එතකට බුදුරජාන්සේ වදලා ධර් ධර්මය හොදට අහලා නැත්තං එයට යනතුරතියනවා හැබේ ධර්මය අහන්ට නොලබෙන්නේ ඇයි අත්සත් දම්මස් සවනස්ස අසත් දම්මස් සවන්නම් පහම්භික් වෙසා හාරංගදාාව ධර්මය අහන් නැතිවඩත් හේතුවත් තියෙනවා ධර්මය අහන්ට නොලැබීමට හේතුවත් තියෙනවා ඒමකදද කිවක් කෝචා හර්මකද්දා හාරය ඒවා අසත් පුරිස සංසේවෝතිස්ස වචනය අසත්පුරුස ඇ ඇසුරු කරන කෙනා බලපානවා දැන් අවිද්‍යාව කොහෙදති බේ පැටලුණේ කොහෙද. අපි ඇසුරු කරන්නේ අසත් පුරුසයෝනං අපි ඇසුරු කරන්නේ ධර්මය දන්නේ නැති ලාමක මිනිස්සුනං අපි ඇසුරු කරන්නේ කුසල් අකුසල් ැන තුර තෝන්චනතු කුසල් අකුසල් ගැන ඒ මනුසය දන්නත්තං කරන්නේ පව පව් වැඩනම් ඒ මනුසය කුසල් පිළිග අ කුසල් පිළිගන්න නැත්තං පින්ං පව් පිළිගන්න නැත්තං ඒ මනුසේ අසත්පුරු සොලෝකඉන්න කෙනෙක්. ඒ මනුසය හවාදක්වන්නේ තමන්වා ඒ මනුසේ ආසපපුරු සලෝකඉන්න කෙනෙ. කියවලා බලන්ට අසත්පුර සූත්‍රයේ මජ්‍යමිනිකා තින අසත්පුරුසයකුගේ ලස්සන ලක්සන. එලකට කියවලා බලන්ට අසත්පුරුස වදුකා සූත්‍රයේ ඒක තිනෙන අසපුරසෙකු ලක්සන එදකොට ඒ අසත් පුරුසය ගාවනංගෙන්නේ ඒ අසත්පුරසයාගේ ආකල්පයට අනුගත වෙනවා. එතකොට උදේ දවල් රෑ එයාට හන්ඩ ලැබෙන්න්න ආසත්පුරු සබච්චන අසත්පුරුස සිතිවිලි අසත්පුරුස ක්‍රියා. ඒ අසත්පුරුසයාගෙන් ලැබෙන්නේ අසත්පුරුස ධර්මයක් අසත් ධර්මයක්. ඉතින් ඒ අනුවය හැඩගෙනවා. එදකොට බලන්ඩ ගිය දිහා බුදුරජාණන්සයා දාලා මේ අසත්පුරු සෑ සුරනිසා අසදධර්මය අහන්ට ලැබෙනවා අයාට අසත්ධර්මය අහන නිසා එයාට ශ්‍රද්ධාව උපදින්නේ ශ්‍රද්ධාව උපදින්නේ ස්‍රද්ධ උපදදින්න ඇතිකොට යා තුළ ඇතිවෙන්න අයෝ නිශෝමන සිකාරය අයෝනිසෝ මන සිකාරය ඇතිෙනකට යාට සිහි නුවන උපදින්නේ එයා අසති අසම්පජඥ ඇතිෙන සිහි නැති බව නුවන නැති බව නුවන සිහි නැත්තන් යාගේ ඉන්ද්‍ර ආසංවර වෙලා පීටනවා ඉද්‍රී අසංවර වෙච්ච ගමන් යාගේ ක්සිතකය වචන කෙනවලින් දුෂ්චරිතය ඇතියෙනවා. සිිල් බිඳනවා දුෂ්චරිතය ඇතියෙනවා. දෘෂ්චරිතය ඇතිරු වෙච්චගමං යාගේ නීවර පංච නීවරණම මෝරනවා, පංච නීවරණ මෝර්ණකුට යාගේ අවිද්‍යාවම මෝර්ලා යනවා. යාට චතුරාරි සත්‍යබෝධ කරනවා කියල දෙයක් කරන්ඩ වෙන්නේහ. බුදර ජන්නස් වදාළ සයතාපි භික්කවේ උපරි පබ්බතේ. තුල්ල පුසිතකේ දේවේ වස්සන්තේ දේවේ ගල ගලායන්තේ තං උදකං යතානින්නතං පවත්තමානං පබ්බතං. බුදුරජාන්සේ දේශනා කළ හරියට හඳු මුදුනට ඒමන තං ගල්තලා මුදුනට ලොකු වැස්සක් ඇදුුනට වැදැහැළුට පසේ. ඒ වැසි දිය ගලාග නැවිල්ලා. ඒ වැසි දියවලින් පුංචි පුංචි පොඩිපොඩි තැන්ක්, පුංචි පුංචි සාකා වතුර සාකා ඇවිල්ලා පුංචි වලවල් පිරිනවා. පුංචි වලවල් පිරිලා පුංචි පොක් ඉල ඒකෙන් ඒවලල් උතුර ඇති ංචිපොකු පිනවා. එඳද ලොකුපොකුුණු පිරිවා. එල නදීවලට වැටවා ංචි නදීවලට. එළඟට ලොකු නදීවලට විල්ල මහා සාගරයට මේවා එන්නේ අන්සේද ජලකද ආංඒ වගේ මේ අසත්පුරුස ඇසුරෙන් පටන්ගත්තට පස්සේ. යා අසත්පුරුසෑ සුරෙන් අසත් ධර්මස්්‍රවනයටයනවා. අසද ධර්මස්ශ්‍රවණයෙන් යාට ලැබෙන් නෑ ්‍රද්ධාව අස්සද්ධාවම ලැබෙන්නේ. අස්සද්ධාව නිසා යාගේ අයෝනිසුම් මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය නිසා අසති අසම්පජයයේ සිහිනුවන පිටන්නෑ. ඒ සහිනුවන නැතිකොට යාගේ සින්ද්‍රී ආසංවර වෙනවා. ඉද්‍රී සංගරවනාම යගේ දුෂ්චරිතය ඇතිවෙනවා දුෂ්චරිතය නිසා යයාගේ පංච නීවරණ වැඩෙනවා පංච නීවර නිසා අවිද්‍යාවමෝරණනවා චතුර ආරි සත්‍යබෝධයක් නෑහ. මේ තමයි පින්ගත්නි බුදු නෙතින් දැක්ක මිනිස්සුන්ට දිවි මඟ වරදින විදිහ දිවිමඟ වරදින විදිහ මේ අවි්‍යා සූත්‍රය සුරිින්. එදකට අපේ භාග්‍යතු නස මේ අවිද්‍යා සූත්‍රයේ මනාගොට පෙනවා අපිට වරදින විදිහ. ළඟ බදුරජන් පෙන්ෙන හරියන දිාපිට අවිද්‍යා සූත්‍රයෙන් ඒ කාරණය ඔබට ඊළඟ දවසේ ඔබට මේ කාරණය අවිද්‍යා සූත්‍රය ඇසුරෙන්ම මනුස්ස්‍යයා අර අවිද්‍යාවෙන් දුරුකරගන අන්දකාරය දුරු කරග චතුරාර් සත්‍ය අවබෝධ වෙන විදිහ ගබට දැනගඩ පුළුවන්. එඇනි සාධ දවසේ මේ භාග්‍යතුනස්සේගේ බුදු නුවනින් දැකලා බුදු නැතින් දැකලා අපට අනු කම්පාාවෙන්ම මේ සසර දුකින් නිදහශයට මඟක් පෙන්නලා දෙන්නේ. එ නිසාපගේ සාතෘන් වහන්සේ මේ දේශනා කළ ධර්මය අපට ඒ කාන්තෙන් චතුරාරණ සත්‍යවබෝධටුපකාරවේවා. සාදු, සාදු, සාදු. ඉතින් අද දවසේදීම ධර්ම දේශනාවට දායකත්ය දරුවු එංගලන්ත මහමේ වුණා භවනනාස්සපුට සම්බන්ධ පින්වත් ඒයි සීලු දෙනා පිංගතුන්. ගේ ල ට ශේෂෙන් ර කළ ීල පි දෙවිය අන ෝදංගේ වාසක් දෙව ඳන් සතරවරන් දෙවියන් සෙම්පද දෙවියන් ඇතුළ සලු වියීම පින්ම් බලෙෙන් හහා සම්බුද්ධ ാසනයේ අවිද්‍යන්ඳර දුරු කරමින් චතුරාරරි සත්‍යයා බෝධෙන් සැන සා සා සාද. ඒ ර ර පින් බලෙන්න්නේ දුක්ුණ ോග තල බත්වා සබදධ සන ධර්මාබෝධ ලබත්වා සා සාධ. සා ඒගේ ඉංගලන් මහම වුණනා භාවනාසුපය පින් ස්වාමන් වහන්සේ ඇතුළු මහම වුණාවේ මහා සංගරත් නේයට පින් අනුමෝදන් ඒවා රටලෝවා සිංගරුණ සිල්ගුණ ඇති සංඟරු න ගරිකා මෑැනිවරුමේ පින් බලින් සම්බුද්ධ සාසනයේ උතුම් ධර්මය අවබෝධ කරත්වා සාධ සාධසා. ඒගේ රැස්කල සිරුපපුුණ ධර්මයක්න් විශේෂම දායකත්තේ දරු සැමනම මෙ මිය පරලෝගගේ සිල්ු යාාති පින් අනුමෝදන් ඒවා. තිං ල ීද ත්වා සසරදුකින් නිදහස් වෙන්ඩ මේ පින් උපකාරවේවා සාධ සා සා. ඒගේ ර ල ර ධරම න ද ට ගේ පව ෑම ට රු දෙ ගු ත ප ද ට බද්ධ සන. තු ධර්මය අවබෝධ වී සාධ සාධ සාධ. අවසාන වසිෙන් ශ්‍රද්ධා මාසික ධර්මදාාන සසාමාජිකයන්ට ධර්මස්ශ්‍රවණයක ලොබ සෑම සසිලුදිනාටමත්. ශ්‍රද්ධාකාරි මණඩලේටත් පින් අනුමෝදංඒවා. සීලුදිනාට ගෞතම සම්බුදු සසුන උතුන් ධර්මය අවබෝධ වීවා සාධ සාධසා සියලු දෙනාට තිරුවන් සරණයි නමමුෝබුද්ධායි.